Hello. ගණේ මුල්ලට ගණේ මුල්ලේ ඉඳන් නිමාෂත් එක්ක කතා කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා. එයාගේ ඉන්න ලස්සන පෙට්ස්ලා 3 දෙනෙක් 4 දෙනෙක්නේ 4 දෙනෙක් 4 දෙනෙක් ගැන අද අපි කතා කරන්න සූදානම් වෙලා තමයි ඉන්නේ pet talk එකෙන්. ඉතින් ආයිබෝන් ආදරෙන් පිළිගන්න pet talk එකට පිළිගන්න ඔයාව. ඉතින් අපි අද කතා කරන මගේ එහා පැත්තේ ඉන්නවා ජර්මන් ෂෙපර්ඩ් කෙනෙක්. ඊට පස්සේ දැන් ඇවිදවිද ඉන්නවා গোল্ড රෙට්‍රීවර් කෙනෙක්. ඒ වගේම තමයි SL හවුන් කෙනෙක් ඉන්නවා පූසෙක් ඉන්නවා. අපි කියමුකෝ විස්තර. මෙයාගේ නම ලීසා. ගෙනාවේ කැනල් එකකින්. ටිකක් වස නිසා එයාව චුට්ටක් එතනින් අයින් කරලා තිබිලා මම ඊට පස්සේ අරගෙන ඇවිල්ලා හදනවා. එතකොට කොහොමද වයස දැන්? මට දැන් අවුරුදු 5 මාරක් වෙනවා. මගෙත් එක්ක තමයි ගොඩක්ම වෙලාවට ඉන්නේ කරන්නේ. ලංකන් හන්ඩ් එකේ නම මෝදරින්. මෝදර කෝවිල් ළඟදි කකුලේ එල්ලුණා. ඉතින් එහෙම අරගෙන ආවා. පහුවෙදා බෙහෙත් විතරක් කළා. එයාවත් ඒ විදිහට හදලා යවන ඔපරේෂන් කළා. අපි මොකද පැටව ගන්න ගියොත් කරදරෙන් ඉඳා. අනිත් එක නම් රේවන් গোল্ডන් රිට්‍රීවර් එක නා. එයාත් මට සාමාන්‍ය මුදලකට හම්බුණා ජෝඩුවක්. ගෑනු ළමයා නන් නැති වුණා. එයා හොඳින් ඉන්නවා. එයාට කොහොමද වයස? එයාට දැන් අවුරුදු 2 මාසයක් වෙනවා. අවුරුදු 2 මාසය. එතකොට කොහොම පූසා? පූසටත් දැන් අවුරුදු 7ක් වෙනවා. එයත් මේ අහල පහලම හිටපු එක්කෙනෙක්ගේ අරගෙන මම එයාවත් අවුරුදු 7ක් වෙනවා එයාට. ඒ අරගෙන එයාවත් බෙහෙත් දලා කරලා පිළිවෙලට ඒ විදිහටම හදනවා. දැන් මේ ඔක්කොගෙම ගත්තොත් ඉතින් කවුද මුලින්ම ආවේ? මුලින්ම ආවේ පූසා. ඊට කලින් කවුද pet කෙනෙක් ඉඳලම නැහැ. ඉඳලා තියෙනවා. මම කියන්නේ මේ ගැංග එකත් එක්ක මුලින්ම මට ආවේ එයාව. කවුද මුලින්ම ඉඳලා තියෙන්නේ? අපේ පූසා තමයි. නෑ මුලින්ම කියන්නේ මම පොඩි කාලේ ඉඳන් බල්ලෝ හැදුවා. කොහොමද අපේ ගෙදර බල්ලෙක් අනිවාර්යයෙන්ම හැදුනා. නෝමල් ඩොග්ල හැදුනා. ඊට පස්සේ අර ටිකක් ඊ කාලේ අර ජර්මන් ෂෙපර්ඩ්ල මික්ස් එක්කෙනෙක් ආයි හොම්බ කළු යඟ දුඹුරුයි ඒ වගේ ලොකු එකෙක් කෙනෙක් ටෙඩි කියලා. ඊට පස්සේ බ්‍රවුන් කියලා කුරු එක්කෙනෙක් හිටියා. බ්‍රවුන් ගෙන් පස්සේ මම ටිකක් බ්‍රවුන් නැති වුණු විදිහත් එක්ක ෂොක් වෙලා සත්තු හදන එක අතෑරියා. ඊට පස්සේ මම ෆස්ට් ටයිම් තමයි පූසෙක් හැදුවේ අපේ පූසා තමයි. එයා ඒ පූසගෙන් පස්සේ තමයි මේ ඔක්කොම ලගෙන ආවේ. රයිට් දැන් මේ ලොකු ෆැමිලි එකක් විදිහට තියෙනවානේ. ඔව්. දැන් 4 දෙනෙක් ඉන්නවා. 4 දෙනෙක් ඉන්නවා. දැන් ඔයාගේ කරන රාජකාරී කටයුතුත් එක්ක ඔයා ගෙදර ඉඳන් වැඩ කරනවා කියන්නේ. ඔව් ගෙදර ඉඳන් වැඩ කරනවා. එතකොට මේවත් එක්ක මේ බලා ගන්න පුළුවන්ද? ඇත්තටම කියනවා නම් වියදම පැත්තෙන් නම් මම හම්බ කරන හැම රුපියලම මෙයාලට. මම සමහර වෙලාවට අම්මත් එක්ක තමයි මගේ වියදම මැනේජ් කරගන්නේ. මෙයාලට තමයි මම හම්බ කරන සෑම රුපියලක්ම අද වෙනකම් වියදම් කරන්නේ. රයිට් ඉතින් දැන් මේ අපි මේ කතා කරන කට්ටිය දැන් මේ ලීසා. ලීසාගේ ගැන පිටිපස්සෙත් කතන්දරයක් තියෙනවා. ඊට පස්සේ গোল্ড රිට්‍රීවර් ගැන පිටිපස්සෙත් කතන්දර තියෙනවා. මේ හැම කතන්දරයක්ම අපි කතා කරන්න අපි සූදානම්. දැන් ඇත්තටම මේ මෙයා රොට්වයිලර් කෙනෙක් ඇටැක් කරපු බල්ලෙක්. රොට්වයිලර් කෙනෙක්ට ඇටැක් කරපු කෙනෙක්. කෙනෙක්ට ඇටැක් කරපු කෙනෙක්. රොට්වයිලර් කෙනෙක් මරලා දැම්මා. ඔව්. පොඩකේ කතන්දර කියන්නකෝ. ඒක මගේ ළඟදි නෙමෙයි. ඒ කියන්නේ යාව හදපු තැනදී එයත් එක්ක මේ එක ජෙනරේෂන් එකේ ගෙනාපු බව සෙට් එකේ හිටපු රොට්වයිලර් කෙනෙක් එක ලොකු දරුණු ඇටැක් එකක් ගිහලා එයා මැරිලා මෙයා ජීවත් වෙලා. ඊට පස්සේ ටිකක් මෙයා වස නිසා ඒගොල්ලෝ කෝනර් එකකට දාලා වගේ තිබ්බේ. මම ඒ කියන්නේ මගේ මාමා කෙනෙක් කියා. මම දන්නේ ඒගොල්ලෝ බල්ලෝ හදනවා එහෙම මොකුත් මම දන්නේ නැහැ. මම විස්තරේ මම වෙන වැඩකට එතෙන්ට ගිහාම තිමාට බලු පිස්සුව හොඳටම තිබ්බ නිසා මම ගිහිල්ලා කූඩුවට ගිහින් අත ගාද්දී ඇන්ටි කෑ ගහගෙන ආවා. අනේ ආවනම් අල්ලන්න එපා එවසයි කියාගෙන. මම එතකොට මෙයා උරතල් කරලා මෙයාත් ළඟට ආවා. ඊට පස්සේ මාමා ඇවිල්ලා කිව්වා පුතේ වාට ඕන නම් එයා වරයි යන්න. එහෙම කියලා. ඊට පස්සේ මම ඒගොල්ලන්ට සාමාන්‍ය උදලකට තමයි මට මෙයාව දුන්නේ. එදා ඉඳන් ඉතින් මෙයා මගේ. ඒ කියන රොට්වල්ට ඇටැක් කරපු හින්දා මෙයා පොඩ පැත්තකට දාලා තියෙනවා. ඔව් ඒ කියන්නේ මෙයා ටිකක් වසයි ගෙදරත් අන්කල්ට විතරයි කන්ට්‍රෝල් එක. ඉතින් ස්පෙෂල් තෑන්ක්ස් කරන්න ඕනේ මේ අපේ මහේෂ් මාමට.
මොකද දුන්නු හින්දා දැන් සාමාන්‍ය එහෙම කෙනෙකුට දෙන්න මේවා එක නැහැ නේ පැටව කොහොම හරි ගන්න ඕනේ එහෙම කියන මයින්ඩ් එකේ එයා හිටියේ නැහැ. එයා හිතුවේ එයාගේ බවුවා කොහෙන් හරි හොඳට අදටත් මගෙත් එක්ක කතා කරලා ඉස්සෙල්ලාම අහන්නේ පුතා ලීසාට කොහොමද කියන එක තමයි. දැන් මේ අසනීප වුණත් මම අදටත් එයාට අක්කල කෝල් කරගෙන මහේෂ් මාමේ ලීසා මෙහෙමයි කියලා. එතකොට අනිවාර්යෙන් මට දවසකට එක කෝල් එකක් හරි දීලා ගියා. මොකද ලීසාට ඒ වගේ තත්ත්වයක් ඉන්නවා. ඉතින් ඒකට ස්පෙෂල් තෑන්ක් කරන්න ඕනේ. මොකද සමහර කැනල් වල මම දකින්නවා බල්ලෙක් දුන්නොත් එතනින් එහා කෑ කරන්නේ නැහැ ඒගොල්ලෝ. මෙයා එහෙම නැහැ හැමතිස්සෙම මගෙත් එක්ක ඕල්වේස් අර කනෙක්ටින් එකේ ඉඳලා මෙයා ගැන අහලා කරලා හොයලා බලනවා. හැබැයි මේ අබැද්දී මේ මේ කොම කට්ටින් හින්දා වැඩිම අබැද්දී වෙලා තියෙන වාරණේ අම්මරනේ අම්මට අපි එක කතා කරමු දැන් ගෝල්ඩ් රිට්‍රීවර් යාගේ නම රේවන් රේවන් ඒ කියන්නේ ඔයාගේ වීඩියෝස් වල සිරොන් හස්කි ෆැමිලි එක බලලා ඒකේ රේවන්ට මම මාරම ආසයි ඒ නිසා හිතාගෙන හිටියා පිරිමි බව්වෙක් ගෙනාවොත් රේවන්ගේ නම තියෙනවා කියලා ගෙදරයත් කිව්ව මොකද්ද ඔය නම මොකද්ද නම නම ඒ නම මෙයාට තිබ්බා මේ රේවන් ප්‍රසිද්ධයිනේ නේ රේවන් ප්‍රසිද්ධත් නේදනේ රේවන්ට කැමති රේවන් මාරම ලස්සනයි ඒ නිසා අර දිනුව අයියක් දන්න මේ සිද්ධිය මේ ඒකින්ද ඒ නම එයාට තිබ්බා රේවන් ආවේ බෝය ඇන්ඩ් ගර්ල් බෝය ඇන්ඩ් ගර්ල් කොහොමද ඒ කතන්දරය උනේ ඒ කතන්දරය කියන්නේ ඒකත් අහම්බයක් මම ට්‍රීට් කරන ડોක්ටර් ළඟට එකපාරක් මම ගිහාම තව ડોක්ටර් කෙනෙක්ගේ පොඩි වැරද්දක් මත ඒ හිටිය පැටව සෙට් එකටම බෙහෙත් ඩොසේජ් එකක් වැඩිලා ඒගොල්ලෝ මැරිලා මැරිලා වැටෙන අවස්ථාව තමයි මට ඒගොල්ලන් හම්බුනේ ඊට පස්සේ ඒ ගෙදරුත් මට සාමාන්‍ය සාධාරණ මුදලකට දෙන්න එක දුන්නා රේවන් ඇත්තටම ෂුවර් කළේ නැහැ මම හිතුවා රේවන් ගෙනලා ඇත්තටම මමත් හිතුවා නැති වෙයි හොඳට හිටපෙක් කෙනෙක් එක තමයි රේවන් මට ෆ්‍රී වගේ තමයි ඒගොල්ලෝ දුන්නේ අවංක කතාව ඒක ඊට පස්සේ මම යනවා මේව අතෑරියේ නේ උදේ හවස ට්‍රීට්මන්ට් කරන දවස් 8ක්ම එක්කගෙන ගියා තුන්වෙනි දවසේ මට රේවන්ගේ ලොකු වෙනස්කමක් මම දැක්කා ඊට පස්සේ මම අතෑරියේ නේ හතරවෙනි දවසේ හොඳට හිටිය ගෑනු මේ පැටියා නැති වුණා රේවන් දවස් 9 විතර වෙද්දි ගොඩ ආවා එදා ඉන රේවන් දැන් රේවන්ව දකින්නකොට ඒගොල්ලෝ මට පින් දෙනවා ඒ කියන්නේ මැරෙන්න ඔන්න මෙන්න හිටිය සතා ડોක්ටර් වුණත් කියනවා යා මාර ගොඩ එම ගොඩ එළව ගිහින් මෙනවා රේවන් කියලා තමයි අපි කියන්නේ නිතර යාට ડોක්ටර්ගේ වැරද්දෙන් වැරද්දෙච්ච එකම අහදාගත්තා ඔව් නෑ තව ડોක්ටර් කෙනෙකුන් මට ගොඩාක් උදව් කරා ඒ කියන්නේ සමහර ප්‍රතිකාර පවා දෙන්න බැරි අවස්ථාවකුණ අපි මේකත් කරමු අන්තිම වෙලාවේ කියලා ඒ තරමට මේ ડોක්ටර් එයාව බලලා අදටත් එයා තමයි රේවන්ට ප්‍රතිකාර කරන්නේ රයිට් ඔන්න අපේ කැමරාස් වලට ඇවිල්ලා ඉන්නේ රේවන් රේවන් මෙච්චර සෙල්ලම් කරලා ඉන්නේ දිනේ හති දානවා දැන් දැන් රේවන් අපි කිව්වනේ හම්බෙච්ච විදිය ඔව් ඒ ඔක්කොම හරි එතකොට දැන් මෙයා ගෙනාවට පස්සේ දැන් මෙතන දැන් හතර දිනක් ඉන්නවා කොහොමද මේ යාන ලයිෆ් එක කොහොමද දින රෑවණ එක මොනවාගේ ජීවිතයක් ගත කරන්නේ ඒක නම් හරිම කාර්යබහුලයි ඒ කියන්නේ මම මගේ වැඩ නොකර ගත්තත් මෙයාලගේ වැඩ අනිවාර්යයි උදේට සාමාන්‍යයෙන් උදේ මම අර මේ දෙන්න එළියේ ඉන්න නිසා ලීසා මගේ කාමරේ ඉන්න නිසා මේ දෙන්නට කිරි හරි යෝගට් හරි දීලා අම්ම කුඩුවට දැම්මට පස්සේ මම රූම් එකේ දොර අරින් නැත්නම් එයා ඇටැක් හින්දා ඊට පස්සේ උයනවා උදේට උයලා උදේ කන්න දෙනවා කන්න දීලා ඉවරලා එයාලගේ වැඩ ටික ඔක්කොම කුඩුවස් කරලා අතුගාල ඒ ටික වෙලා තමයි මම මගේ මොනාරි වැඩක් පටන් ගන්න ඊට පස්සේ ඩබල් ටර්න් එකත් 1-2 අතර හවස ටර්න් එක කැම එක 6-7 අතර දෙනවා ඒ විදිහට තමයි යන්නේ. ඒ විදිහට තමයි යන්නේ. දවස් දෙකකට විතර සැරයක් මේගොල්ලන්ට යෝගට් එකක් හම්බෙනවා. අමතරව ලීසාට අනිවාර්යයෙන් උදේ කෑම යෝගට් හරි එළ කිරි හරි විතරයි. 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 එයා ඒක විතරයි කන්නේ. එසෙලවුන් කොහමද? එයාට කැමති දෙයක්. එයාට ඕන එකක් කන්න පුළුවන්. එයාට ඕන එකක් කන්න පුළුවන්. එයා කිසි කරදරයක් නෑ. මෙයාත් කරදරයක් නෑ. අරයා තමයි ඉතින් කෑමෙන් කරදර. දැන් එසෙලවුන් කෙනෙකුත් ඉන්නවා, පූසෙකුත් ඉන්නවා. පූසා නම් කාලේ වෙලලා කොහරි යනවනේ. ඔව්. ගොඩක් වෙලාවට එහෙමයි. අනිත් දෙන්න සාමාන්‍යයෙන් ගත්තා මේ තුන්දෙනා ගත්තම තුන්දරගෙන් කවුද හදන්න ලේසිම කිසිම විටමින් දෙන්න ඕනෙත් නැහැ කැල්සියම් දෙන්න ඕනෙත් කවුද ලේසිම හදන්න බලන්න ලංකාවේ බල්ලව තමයි ලංකාවේ කනනේ එකෙම අනික කරේ සැලකිල්ල වැඩි ඔව් සැලකිල්ල වැඩි කියන්නේ මෙහෙමයි දැන් අර මම සමූහයක් විදියට හදන නිසා එයාට සමහර විටමින්ස් වර්ග මම දීලා තියෙනවා නමුත් එයාගෙන් කිසිම කරදරයක් නැහැ මම ඇත්තටම ලැබෙන ආදරය මොන වගේද ගොඩක්ම හොඳයි. තුන්දෙනාගෙම ගත්තාන් පස්සේ වැඩිම ආදරේ ලැබෙනවා. අපේ නම් ටිකක් ලීසා මගෙත් එක ගොඩක් ආදරෙයි. ඒ නැතත් ලීසාටත් කලින් හිටියේ කෙනා තමයි මීෂි අපේ. ඉතින් එයාගේ ආදරේ පුංචි කාලේ ඉඳන්. අපිත් එයාට පුංචි කාලේ ඉඳන් ආදරේ. එයාත් පුංචි කාලේ ඉඳන් අපිට ආදරේ. අපිත් එක්කම හැදුනේ. ඒ අතිනුත් එයාගේ ආදරෙත් හොඳයි. කොහොමත් ඉතින් තුන්දෙනාගෙම ආදරේ මට ලැබෙනවා. රේවන්ගේ ආදරේ විතරයි ස්පෙෂල් අපේ අම්මට ගොඩක් ලැබෙනවා. රේවන් හින්දා සහ මේ ලීසා හින්දා මම දන්නේ කොළොක කරදර වෙලා තියෙනවා නේ මම මේ පටන් ගන්න කලිනුත් කිව්වා මේ
මොකක්ද වැටිලා ඊට පස්සේ බෙහෙත් දාලා සිංහල බෙහෙත් එදගම් කරලා ලොකු කතන්දරයක් මොනවද වුනේ ඉච්චර දේවල් අම්මට තමයි හැබැයි වෙලා තියෙන්නේ ඔක්කොම වෙලා තියෙන්නේ ඔව් අම්මට කියන්නේ අම්මටත් වෙලා තියෙන මටත් වෙලා තියෙනවා මාව ලීසා හපලා තියෙන يعني මාව කියලා ඇටැක් කළා නෙමෙයි අර ඒ දෙන්නගේ රණ්ඩු මැද්දට මම ගියා මාවත් දරුණු විදියට කාලා තියෙන දෙතුන් වතාවක් අම්ම මෙයා මේ ළඟදී උදේ 6ට විතර මෙයාට අර අමුතු පිස්සුවක් හැදෙනවනේ උදේට හරි හරි ඒක වෙලාවේ කූඩුවේ මෙයාගේම කූඩුවේ වහලෙට නැගලා අම්මා මෙයාව ගන්න කියලා අම්මත් අනිත් පැත්තෙන් නැගපුවාම මෙයා දුවගෙන ආවම අම්මා ගැඟට පැනලා අම්මා බලු කූඩුවේ බහල්ලු බිමට වැටිලා තාමත් කොන්දර බේත් කරනවා අර නවෙන් බේරලා තියෙනවා නවෙන් බේරිලා තියෙන්නේ බේත් කරන්න ගිය ડોක්ටර් තැවුල ඇත්තටම බල්ලෙද්ද මෙන් කරේ කියලා එච්චරනම දරුණු විදියටම ඩැමේජ් එකක් වෙලා තිබ්බා ඊට කලින් තමයි අර කකුල හපලා ඔව් ඊට කලින් ඒත් ලීසගේ ලංකන් එක්කෙනාගේ වලියක් බේරන්න වී වෙලාවේ අම්මා මැද්දට පැන්නේ ඒ වෙලේ අම්මගේ කකුල ඇල්ලුවා බලන හැරෙම යල්ලලා තිබ්බේ. ඉතින් ඒ බයිට් එක සෑහෙන දරුණුවට වැදිලා තිබ්බා. අඟල් එකමාරක් විතර යටට යන්නව. ඒකත් එක්ක අම්මට මාස දෙකක් විතර ඇඳෙන් බෑ ගන්න වෙන තත්ත්වයක් තිබ්බා. ඉතින් ඔයගේ දේවල් වල මුණ දෙන්න වෙනවනේ මල. අනිවාර්යෙන්ම. නොසිතූ දේවල්. ඒවා ඉතින් හිතලා කරන දේවල් නෙමෙයි. ඒකළු හිතලා කරන දේවල් නෙමෙයි. ඒවා ඉතින් අපි මුණ දෙන්න වෙන දේවල්. ඉතින් හදනවා නම් දැනගන්න ඕනේ. හදනවා නම් ඉතින් ඒ අත්දැකීමුත් ලබන්න ඕනේ නේ. නැත්තම් හරි නෑ නේ. හරි නෑ. නැත්තම් එන්ජොයි එකන්නේ. Right, ඉතින් අපි කතා කරන්නේ නිමේෂා ගැන නිමාෂාගේ මේ ලස්සන පෙට්ස්ලා හතර දෙනා ගැන. ඉතින් පූසන නම් මගේ දැනනේ හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඒ රටවටේ දුවනවා. ඉතින් අපි කතා කරමු දැන් කොහොමද පිරිසුදු කිරීම කටයුතු කරන්නේ? දැන් මෙයා ලෝන් කෝට් එකක් තියෙන එක්කෙනෙක්, අර සාමාන්‍ය කෝට් එකක් තියෙන එක්කෙනෙක්. නෑ, එයාත් ලෝන් කෝට්. මේ දවස්වල එයා කෝට් එක යනවා. ඉරිදාට අනිවාර්යෙන් නාවනවා. ඉරිදාට අනිවාර්යෙන්ම නාවනවා. සතියට කියන්නේ මම කලින් දෙපාරක් නැවුවා නමුත් මෙයා දැන් මෙයා ගොඩක් ලොකු නිසා මෙයාව කියන්නේ නාවන ගන්න මට අපහසුයි ඊට පස්සේ ડોක්ටර්ත් කිව්වා සතියට එකපාරක් වගේ නැවුවොත් කමක් නැහැ කූඩු පිරිසුදු නම් කියලා ඒක නිසා සති අනිවාර්යෙන් ඉරිද නාවනවා අනිවාර්යෙන් ඉරිද මොන වැඩේ තිබ්බත් මෙයාලගේ 3 දෙනා 4 දෙනා මම නාවනවා නාවලා පීරනවා අනිවාර්යෙන්ම මහා ගොඩක් විටමින් දෙන්නේ නැහැ ડોක්ටර් මෙයාලට අනුමත කරලා තියෙන විටමින් ටික විතරක් වෙලාවට මම මෙයාලට දෙනවා පිරිසිදු කිරීම කටයුතු කරාට grooming වලදී මේගොල්ලන්ට ලොකු දෙයක් බලපාන ඒතර සතියේ එකපාරයි තමයි grooming කරන්නේ. ඔව්. ඒ කියන්නේ කලින් කරා. කලින් සතියේ දෙපාරක් වගේ කරා. නමුත් දැන් අර 3 දෙනාම එක දවසේ නාවන්නේම කරද සමහර වෙලාවට මම මෙයාලා බීච් එකක් යන වෙලාවල් තියෙනවා. ඒකද කොහෙද බීච් එක යන්නේ? මම ඇලකන්ද යනවා. ඇලකන්ද යනවා. එහෙම නැත්නම් මේ අපේ ටව ටිකක් දුරට වෙන්න තියෙන ඇලක් වගේ. ඒකට ගිහින් මෙයාලා නාවන් යන වෙලාවලුත් තියෙනවා. මොකද මේගොල්ලෝ travel කරන්න කැමති. කොහෙද වැඩිපුරම දුර ගිහිල්ලා තියෙන්නේ? වැඩිපුරම දුර ගිහින් තියෙන්නේ මම හිතන්නේ ලීසා ගිහින් තියෙන්නේ. ලීසා ගිහින් තියෙන මේගොල්ලෝ ගිහින් නැහැ. මෙයා මේ බයික් එකේ යනවා සෙලු. මෙයා බයික් එකේ යනවා. මෙයා අම්මා එක බයික් එකේ ඉස්සරහා යනවා. හැබැයි ටික දුරයි. ඒ කියන්නේ මෙයා ටිකක් දඟලනවා වැඩි. ඒ නිසා අපි බයට ගෙනියන්නේ නැහැ ගොඩක් දුර. ඒ වගේම මෙයා තමයි මෑතකදී කවුරුහරි හොරගම් කරගෙන ගිහිල්ලා තියෙනවා. මොකක්ද ඒ ස්ටෝරි එක? ඒ ස්ටෝරි කියන්නේ මේ අපේ අම්මලා උදේම නැගිටින නිසා මෙයාත් නැගිටලා ඉන්නකොට සාමාන්‍ය විනාඩි 4ක 3ක ඇසිල්ලකින් මෙයා පාර දිගේ ගිහිල්ලා. ගියේ පැත්ත අපිට හොයන්නත් නැහැ. දැන් උදේම කවුරුත් නැහැ වටපිටාවේ තහලා බලන්න. පස්සේ අපි හොයනවා හොයනවා මෙයාව නම කියලා කෑගෙන මෙයා සාමාන්‍යයෙන් නම කිව්වොත් මම එකපාරක් ෂවුට් එකෙන් නම කිව්වොත් මෙයා එනවා. එනවා සාමාන්‍යයෙන් ඇින්න නැතු ඉන්නේ නැහැ. නමුත් ආවේ නැහැ. අපිට සැක හිතුණා. සැක හිතලා පොඩ්ඩක් වටේ පිටේ ඇවිදලා බලද්දී ඒක අංකල් කෙනෙක් කිව්වා මෙහෙමයි එක තැනක මෙයාව ගැට ගහගෙන ඉන්නවා කියලා. ඉතින් එයා මොන අරමුණෙන් ගැට ගහගත්තද කියලා දන්නේ නැහැ. නමුත් ඒවලේ ඇත්තටම කියනවා නම් බයටම හයියෙන් ඇඬුණා. අම්මත් මමත් දෙන්නම හොඳටම ඇඬුවා ඒවලේ. ඒ කියන්නේ පැය භාගයක විතර ගැප් එකේ හුස්ම නතර වෙන සිද්ධියක් සිද්ධ වුණා. හිතුවේ නෑ අයි හම්බ වෙයි කියලා ඇත්තටම. ඒ විදිහටම හොයාගත්තා. ඒ විදිහටම ශනිකව හොයාගත්ත හින්දා හොඳයි. නැත්තම් ඉතින් සමහර විට මේ වෙද්දි රේවන් කොහෙද කියලා දන්නේ නැති වෙනවා. රේවන් ඒ ගෙදර. ඔව් රේවන් ඒ ගෙදරද? ඒගොල්ලෝ කාට හරි දෙයිද අපිට විශ්වාස කරන්න බැහැනේ. හොඳ තැනක දුන්නොත් අපි වගේ හදයි. නරක තැනක දුන්නා. මේගොල්ලන්ගෙන් කවුද වැඩිපුරම කැම් වලට ආස? රේවන්. සාමාන්‍ය බීට් එකේ ගති ගුණනේ. රේවන් තමයි ගොඩක් ටෙන් සිට පුතේ. මෙයා කොහොමද වතුර වලට බයයිද වතුර වලට කැමතිද වතුර වලට මාරම කැමති. ඒ කියන්නේ මෙයා තනියෙන් පීනනවා. මම අනිත් දෙන්න නාවනහම මෙයා පීනනවා. එයා තනියම යාගේ. එයාට හොඳට වතුර ඕනේ. කොහොමත් මම මේ දැන් මේ දවස්වල ගොඩක් රස්න නිසා මෙයාව දවල්ට චුට්ටක් තෙමනවා. අයි සතුරු ටිකක් එහෙම මොන දෙනවා. මෙයා ඒකට ගොඩක් කැමති. මෙයාට කොහොම වතුර ඕනේ. වහින වෙලාවට එහෙම කූඩුවේ ඉන්නෙම නැත්තරා.
මිෂි තමයි දැන් ප්‍රෝග්‍රෑම් එක එකතු වෙලා ඉන්නේ. මෙයා තමයි මෝදර කෝවිලියේදී හම්බුනේ. කෝවිලි ඉස්සරහදී කකුල එල්ලුණු බවවා. පොඩි කාලේ. චූටි. අපි මෙයාගේ වයස තීරණය කළේ ડોක්ටර් මාස 2.5 විතර පැටියෙක් කියලා. ඇවිල්ලා කකුල එල්ලුණා. ඔව් ඉතින් එතනම ට්‍රිවිල් එකක් අරගෙන දාගෙන ආවා. පව් කියලා ඉතන ගෙනාවා. ඔය ඒකනේ ට්‍රූ ડોග් ලවර් කෙනෙක් නේ. ඔව් මෙහෙමයි. සත්තුන්ට මේ කියන්නේ මම බල්ලන්ට පුසන් විතරක් නෙමෙයි. මගේ ළඟ ඇෂ් ඇත්තටම කියනවනේ ඉඳලා තියෙනවා ලේන්නු 34ක්. හාව්. ඒ කියන්නේ බැරි අවස්ථාවක ඕන සතෙක්ව හදනවා අරගෙන. ඒක මේ සර්ප පැටියෙක් වුණත් එයාටත් බැරි අවස්ථාවක් නะ. සර්ප පැටව හදලා නැහැනේ. නැහැ, තාම නැහැ. නමුත් ආසාවක් තියෙනවා. මේ එහෙමත් කැලෑ හාව්. හැබැයි අර පරිසරයේ ඉන්න ඕන සත්තු කොටු කරගන්නේ. එයාලා පුළුවන් කාලෙදි ගිහින් අතාරිනවා ඒ තැන්වලට. එහෙම හදනවා. ඉතින් මේ අපේ මීෂි එහෙම මං හදන අය හොඳට බලා ගන්නවා. හදන අය හොඳට බලා ගන්නවා. ඔව් ඔව්. මම තමයි ඒ කියන්නේ මේ රැලේ ඇවිල්ලා ගන්නේ. ඔය දැන් මෙයාගේ ඉන්නවා ලේන් යාළු දෙක තුන. හැමදාම අපි ළඟට එන්නේ නැහැ දැන්. මෙයාගේ හොම්බ ළඟට ඇවිල්ලා අඹ ගහක් දිගේ හරි මෙයාට මොන හරි කියලා යන්න යනවා. මෙයාට හරි එකතුයි. මෙයාත් බලා ගන්නවා. මෙයාත් හොඳට. දැන් මේ ඔක්කොගෙම ඔයාගේ ආදරේ වැඩියෙන් බලාපොරොත්තු වෙන කෙනා කවුද? ලීසා. 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 ලීසාට ඕනම දෙයකට මම ඉන්නෝනේ. කොහමද දැන් ඔයා අපි ගේම කොහක් ගෙදරින් එළියට යනවා කියලා? එළියට ආව පස්සේ ඇතුළට එනකොට මේගොල්ලන්ගෙන් වැඩිපුරම ප්‍රතිචාර දක්වන්නේ කවුද? මෙයා කෑ ගහනවා. සේවන් හොඳට වලි ගෙවනලා කූඩු උඩ නගිනවා. ලීසා එයාගේ කූඩුවේ තියෙන වතුර භාජනය හෝ කෑම් භාජනය හෝ ඒ තියෙන ටික හලලා කටට අරගන්නවා. ඊට පස්සේ මම මුලින්ම අරින්න ලීසාවනේ. ලීසා ටක් ගාලා ඒක හෝ නැත්තම් ගලක් හෝ වෙරිච්ච කොලයක් හෝ මට අතට දෙනවා. ඒක එයාගේ gift එකක්. මම දැන් උදේ නැගිටලා එයාගේ දිහා ඇස්සල්ල බලද්දි එයා ටක් ගාලා ළඟ තියෙන දෙයක් ඇවිල්ලා මගේ අතට දෙනවා. ඒක එයාගේ විශේෂම පුරුද්දක්. ඒක එයාගේ අර gift කිරීමක් වගේ. ඒක එයා ටක් ගාලා ගෙනත් දෙනවා. උදේට වුණත් කොහරි ගිහින් එනකොට වුණත් ගොඩක්ම ප්‍රතිචාර ඉතින් මීෂික ලීසාගෙන් තමයි. දැන් ડોක්ටර් කෙනෙක් ගාවට ගියාම ඉන්ජෙක්ෂන් එකකට ගියාම මේගොල්ලෝ දන්නවනේ එකපාරක් දෙපාරක් ගියාට පස්සේ මේ යන්නේ ඉන්ජෙක්ෂන් එක ගන්න කියලා. එතකොට කොහමද තියෙන ප්‍රතිචාර? කැමැත්තෙන් යනවද කොමෙදිද? කොහොමත් මෙහෙමයි. දැන් ක්ලිනික් එක දකින්නකම් කැමැත්තෙන් යනවා. හැබැයි ඊට පස්සේ ක්ලිනික් එකෙන් බැස්සහමත් වැඩි මේව එකක් නැහැ. යාලා කරදර කරන්නේ. කවුරුත් ප්‍රශ්න අහන්න. නෑ නෑ නෑ. එහෙම නැහැ. ડોක්ටර්ස්ලා දන්නවා මේගොල්ලෝ ගැන. මේ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ පාඩුවේ ඉන්නවා. රණ්ඩු වලට පැටලෙන්නේ නැහැ. මම කොහොමත් බෙල්ට් එකෙම දාගෙන යන්නේ. ඒ නැතත් ඒගොල්ලෝ ඉන්ජෙක්ෂන් වලට එහෙම බය නැහැ මං හිතන්නේ. පාඩු ඉන්නවා. හරි ඉතින් අපි ප්‍රෝග්‍රෑම් එක අවසන් කරන්න කලින් මම කතා කර මොකද හිතන්නේ පෙට්ටෝක් ගැන? අනිවාර්යයෙන්ම කියන්න ඕනේ කියලා හිතන කාරණාවක්. සත්තු ගැන කතා කරන YouTube channel ඇති තරම්. ඒ ඇති මම ඔයාට ගොඩක් කැමති. මොකද මේ රේවන්ගේ වයසත් එක්ක වාඩි හිතන ඇති මම ඔයත් එක්ක කොච්චර කාලෙකින්ද වීඩියෝ බලනවද කියලා. හස්කි පැමිණිගේ මුල්ම වීඩියෝ එකේ රේවන් දැකලා තමයි මම මෙයාට රේවන් කියලා නම දැම්මේ. ඉතින් සත්තු ගැන මීට වඩා දේකුත් ඔයාට කරන්න පුළුවන් නම් ඒකටත් ගොඩක් කැමති. ඒ කියන්නේ බ්‍රීඩ් එක නෙමෙයි බලන්න ඕනේ. බ්‍රීඩ් එක බලලා ඇත්තටම තේරුමක් නැහැ. මොන බව්වත් බව්ව, මොන පූසත් පූසා. ඒ විදිහට බලන්න ඕනේ. අනිත් එක මම විශේෂයෙන් ඉල්ලීමක් තියෙන මැෂ් කරන්නද කියන්නේ. හැම හොඳ බල්ලෙක් හදන බ්‍රීඩ කෙනෙක්ගෙන් ඉල්ලනවා ලංකන් හන්ට් කෙනෙකුට ඉඩක් දෙන්න. මොකද වියදම් අතින් බැලුවත් අරගොල්ලන්ට යන වියදමෙන් හතරෙන් එකයි. මෙයාලට සාමාන්‍යයෙන් ඉතින් අපිව ගොඩාක් ආරක්ෂා කරන්න බෑ මෙයා ළඟපතින් පොඩි නිසා. ඒ නමුත් ඒ ආදරෙත් මේ ආදරෙත් එකයි. ඒ නිසා හොඳ බ්‍රීඩ් එකක් හදන හැම කෙනෙක්ම මම කියනවා ඉතින් මේගොල්ලෝ අපේ ලංකාවට ආවෙනික බල්ලෝ එක්කෙනෙකුට හරි ගෙදරක ඉඩක් දෙන්න අනිවාර්යෙන් මේක වෙන්න ඕනේ. මේ එක මනුස්සකම් පැත්තෙන් බැලුවත් අපිට ගොඩක් සිං අයිති වෙන දෙයක් කියලා මම හිතනවා. බොහොම ස්තුතියි නිමාෂා. ඉතින් නිමාෂාගේ ඉල්ලීම මම හිතන්නේ ආන් ඉන්න බලන් ඉන්න ඕගොල්ලෝ ඉටු කරයි කියලා අපි හිතනවා. අපි ඒ කාලේ ඉඳන්ම කතා කරේ මේ SL Hound තැනක් දෙන්න කියන කතන්දරය තමයි. ඉතින් ඒ හින්දා තමයි නිමාෂත් SL Hound කෙනෙක් ළඟ තියාගෙන මේ කතන්දරය කිව්වේ. මම හිතන්නේ අර කිව්ව කතන්දරය ඇත්ත. ඇඟපතින් සයිස් නැතුණාට ඒ ආදරේ අර ආදරයට වඩා දැනෙන අවස්ථා තියෙනවා. ඉතින් නිමාෂා බොහොම ස්තුතියි අපි පෙට්ටෝ කැට් එක එකතුනාට. බොහොම ස්තුතියි ඔයාලට. ඉතින් තව අලුත් දවසක අපි අලුත් විදියට අලුත් පෙට්ස්ලත් එක්ක එන්නම්. ගිහින් එන්නම්. මේ පෙට්ටෝ සුරතුළු වෙනුවේ.